අපි අද ඇවිල්ලා ඉන්නවා හරිම සුන්දර පරිසරයකට. නුවරඑළිය කුෂි තාක්ෂණ උද්‍යාන ඒකකයට. අපි මේ වගේ ස්ථානයකට ආවේ ළඟ එන සිංහල දමිළ අලුත් අවුරුද්දට අපි කොයි කවුරුත් ලකලැස්ති වෙනවා. සෑම නිවසකම අලුත් අවුරුදු රසකැවිල්ලක් දෙකක් පිළියෙල වෙනවමයි. ඉතින් මේ වගේ වෙලාවක දමිළ කෑමක රස විඳින්නට ඔබ සතුටු ඇති. ඉතින් දමිළ කෑම කීපයක් සකස් කරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහයෝගය ලබන නුවරඑළිය හෙළබුජන අලවි සැලේ ව්‍යවසායක කාන්තාවන් කිහිප දෙනෙක් අද අපිත් එක්ක එකතු වෙනවා ඔබට කොහොමද මේ දමිළ කෑම හදන්නේ කියලා කියලා දෙන්නට. බලමු අපි කොහොමද මේ කෑම ටික හැදෙන්නේ කියලා. අද අපි හදන්නේ මුලින්ම පාල්ගෝවා. නැත්තම් අපි කිරියලුව කියලා මේක හඳුන්වන්නත් පුළුවන්. ඉතාමත් ආකර්ෂණීය රසවත් කෑමක්. මේ කෑම හදන්න අපි අද කියලා දෙනවා උමාදේවි මහත්මිය. උමාදේවි මහත්මිය අපිට කියන්න කොහොමද මේ පාල්ගෝව හදන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය: සීනි, කිරිපිටි, උකු කිරි, කස්ටඩ් පවුඩර්, එලකි තෙල්, පොල් කිරි, ලුණු, බටර්, එනසල් කුඩු, රටකජු, වියලි පළතුරු. ඉතා රසවත් පාල්ගෝවා නොයසේනම් කිරි අලුවා සකස් කරගන්නට අපි මුලින්ම කරන්නට ඕනේ පිටිකිරිත් පොල් කිරිත් හොඳින් මිශ්‍ර කරගන්න එක. මෙහිදී උකු ද්‍රාවණයක් වෙන විදිහට මේ දෙක හොඳින් මිශ්‍ර කරලා අපි ටිකක් පසෙකින් තියනවා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා රත් කරගන්න ඕනේ. මේ පෑන් එකට බටර් ස්වල්පයක්, එලඟි තෙල් ස්වල්පයක් එකතු කරලා අපි රත් කරගන්නවා. මේක හැඳිගාමින් රත් වෙනකොට උකු කිරි ටික මේ භාජනයට අපි එකතු කරනවා. දැන් හොඳින් හැඳිගාමින් මේක පිසගන්නවා. ඊට පස්සේ අපි අර මුලින් සකස් කරගත්තු පිටිකිරි පොල්කිරි මිශ්‍රණය මේ භාජනයට එකතු කරන්නට ඕනේ. මේ මිශ්‍රණය දැන් හොඳින් හැඳිගාමින් තවදුරටත් හොඳින් මිශ්‍ර කරනවා. ඊට පස්සේ සීනි, ඔබේ රුචිකත්වයේ රස අනුව ලුණු, කස්ටඩ් පවුඩර්, එනසල් කුඩු මේ භාජනයට එකතු කරනවා. එළඟි තෙල් ස්වල්පයක් ඉතුරු වෙලා තියෙනවා නම් මේ ටිකත් අපි මේ භාජනයටම එකතු කරනවා. දැන් හොඳින් හැඳි ගන්න ඕනේ. නිවැරදි පදමට එනකන් හොඳින් හැඳි ගාමින් ඉවසීමෙන් අපි පාල්ගෝවා මිශ්‍රණය පිසගන්නවා. පදමකට ආවට පස්සේ පාල්ගෝවා තැටියකට වක් කරගන්නට ඕනේ. දැන් මේ මිශ්‍රණය හොඳින් නිවෙන්නට ඇරලා අවශ්‍ය ප්‍රමාණයට කැබලි කපා ගන්නට පුළුවන්. ඉතින් මේ වර අවුරුදු කෑම මේසේ රස කරගන්නට මේ පාල්ගෝවා නැත්තම් කිරි අලුවා ඔබට රස බලන්නට හදන්නට පුළුවන්. තවත් රසවත් ජනප්‍රිය කෑමක් තමයි කේසරි කියන්නේ. මේ රසවත් කෑම හදාගන්න විදිහ ගැන දැන් අපි ඔබට කියලා දෙනවා. මේ අනුලා රංජනී මහත්මිය නුවරඑළිය හෙළබුජන හලේ ව්‍යවසායිකාව. අනුලා මහත්මිය අපිට කියන්න කොහොමද කේසරි හදන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය: එළඟි තෙල්, බටර්, වියලි මිදි, ලුණු, රුලං පිටි, පොල් කිරි, උකු කිරි, වියලි පළතුරු, රටකජු, සීනි, එනසල් කුඩු. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා රත් වුණාට පස්සේ එළඟි තෙලුත් බටරුත් දාලා රත් කරගන්නවා. මේ තෙල් ටික හොඳට දිය වෙලා රත් වුණාට පස්සේ වියලි මිදිත් කජුත් දාලා රන්වන් පාට වෙනකන් හොඳින් බැදගන්නට ඕනි. මේ බැදගත්තු වියලි මිදි කජු පැත්තකින් තියන්න ඕනි.
ඊට පස්සේ මේ එලඟි තෙල් සහිත pan එකට අපේ රුලං පිටි ටික දාලා රන්වන් පාට වෙනකන් හොඳින් බැද ගන්නවා. ඉතිරි එලඟි තෙල් බටර් තියෙනවා නම් මේකට එකතු කරගන්නට පුළුවන්. මේ රුලං පිටි ටික රන්වන් පාට වෙනකන් හොඳින් බැදුනට පස්සේ ඒකත් අපි පැත්තකින් තියනවා. නැවතත් pan එකක් ලිපේ තියලා පොල් කිරි ටික රත් කරගන්නවා. හොඳින් උතුරනකන් මේ පොල් කිරි රත් කරනවා. බටර් ස්වල්පෙකුත් සීනිත් මේ පොල් කිරි ටිකට අපි දැන් එකතු කරනවා. ඊට පස්සේ හොඳින් හැඳිගාමින් පිසගන්නවා. දැන් උකු කිරි, රසානුව ලුණු, එනසාල් කුඩු එකතු කරලා බැදගත්තු වියලි මිදි හා රටකජු මිශ්‍රණය මේකට එකතු කරනවා. අනුමත කහපැහැති වර්ණක ස්වල්පෙකුත් මේකට එකතු කරගත්තොත් කේසරිවර වර්ණය කහපැහැති වර්ණයක් අපිට ලබා ගන්නට පුළුවන්. ඔබ අකමැති නම් වර්ණක එකතු නොකර කේසරි හදා ගන්න පුළුවන්. ඊට පස්සේ බැදගත් රුලම් පිටි ටික මේකට එකතු කරලා නිවැරදි පදම එනකම් හොඳින් හැඳි ගන්නට ඕනේ. නිවැරදි කේසරි පදම ආවට පස්සේ බටර් ගාගත්තු තැටියකට මේ මිශ්‍රණය වක් කරගන්නවා. වියලි පළතුරු ස්වල්පයක් කේසරි මිශ්‍රණය උඩින් ඉහලා අවශ්‍ය හැඩයකට ඔබට කෑලි කපා ගන්නට පුළුවන්. ඉතින් අවුරුදු කෑම මේසයට විතරක් නෙවෙයි රසවත් අතුරුපසක් වශයෙන්ුත් මේ කේසරි ඔබට පරිභෝජනය කරන්නට පුළුවන්. ඊළඟට ඔබට කියා දෙන්නට යන්නේ පාල් පායාසම් නැමැති මේ රසවත් පානය සකස් කරගන්න ආකාරය. මේ ගැන ඔබට කියා දෙන්නේ සුරංගනී හපන්ගම. අවශ්‍ය ද්‍රව්‍ය: එලඟි තෙල්, කජු මද, වියලි මිදි, සේමේ, සීනි, උකු කිරි, එලකිරි, ලුණු, සෞහල්, සුවඳ කුඩු, අවශ්‍ය පමණ ජලය. පෑන් එකක් ලිප තබා එලඟි තෙල් මෙයට එක් කරන්න. කජු සහ වියලි මිදි මේ එලඟි තෙල් භාජනයට එකතු කර හොඳින් බැදගන්න. සේමේද අවශ්‍ය තරම් බැදගන්න. මේ සියල්ල රන්වන් පැහැතිව ඉතා අලංකාරව බැදගන්නට ඕනේ. නැවත පෑන් එකක් ලිප තබා බටර් ස්වල්පයක් එක් කරන්න. එයට උකු කිරි හා එල කිරි එකතු කරන්න. හොඳින් හැඳිගාමින් පිසගන්න. රසානුව ඔබට සීනි එකතු කරගන්නට පුළුවන් ඔබේ අවශ්‍යතාවය අනුව. රසානුව රුචිකත්වය අනුව ලුණු ස්වල්පයකුත් එකතු කරන්නට ඕනේ. මෙය හොඳින් හැඳිගාන ගමන් එයට සෞහල් එකතු කර මදක් පිසගන්න. ඉන්පසු බැදගත් කජු, වියලි මිදි, සේමේ එක් කර හොඳින් හැඳිගාමින් පිසගන්න. අවසානයේ එනසාල් කුඩුත් එකතු කරගන්නට ඕනේ. දැන් උතුරනකම් හොඳින් හැඳිගාමින් පිසගන්න. උතුරනකොට ලිපෙන් බාලා ඔබට රස බලන්නට පුළුවන්. ලඩ්ඩු කියන්නේ සිංහල දමිළ අලුත් අවුරුදු විතරක් නෙමෙයි. අපේ සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන පෝෂණීය රසවත් ආහාරයක්. ඉතින් මේ ආහාරය අද පිළියෙල කරන්න ඔබට කියා දෙන්නේ උමාදේවි මහත්මියත් එක්ක ගයනී. නුවරලී හෙළබුජින් හලේ විවසයිකයන්. අවශ්‍ය ද්‍රව්‍ය: සීනි, අවශ්‍ය පමණ ජලය, වර්ණක, එනසාල් කුඩු, එලඟි තෙල්, ලුණු, කඩල පිටි, වියලි පළතුරු. ඔබ මුලින්ම ලඩ්ඩු සඳහා අවශ්‍ය පැණි උණු කරගත යුතුයි. මේ සඳහා සීනි සහ ජලය හොඳින් මිශ්‍ර කර ලිප තබා
උණු කරන්න. කලරින් ස්වල්පයක්ද දමා හොඳින් උණු කර ගන්න. මෙයට එනසල් කුඩු ස්වල්පයක් එක් කරන්න. හොඳින් හැඳි ගාමින් පිස ගන්න. මෙයට තව ස්වල්ප වේලාවකින් එලඟි තෙල් ස්වල්පයක් එකතු කරන්න. පැණි උතුරන විට ලුණු ස්වල්පයක් එක් කරගත යුතුයි. ලුණු අවශ්‍ය වන්නේ ඔබේ රස අනුව ඔබේ රුචිකත්වයේ අනුවයි. පැණි පදමට ආපසු නිවෙන්නට තබන්න. ඉන්පසු කඩල පිටිවලට ලුණු ස්වල්පයක් හා වර්ණක කලවම් කර ජලය සමග දිය කරගන්න. මෙය මේ ආකාරයේ උකු ද්‍රාවණයක් විය යුතුයි. ඉන්පසු තෙල් ලිප තබා රත් වූ පසු තෙල් හැඳින් තෙලට දමා මේ ආකාරයට කඩල මිශ්‍රණය බැද ගන්නට ඕනි. මේ බැදගත් කඩල කැබලි කුඩු කරගන්න. මෙය ඔබට අතින් හෝ ග්‍රයින්ඩරයක් ආධාරයෙන් සිදු කරගන්නට පුළුවන්. ඉන්පසු මේ කඩල කැබලි වලට වියලි මිදි පළතුරු කැබලි සමග අපි උණු කරගත් පැණි දමා හොඳින් මිශ්‍ර කරන්න. මේ මිශ්‍ර කරගත් කඩල කැබලි මිශ්‍රණය පැය 3ක් පමණ වසා අපි තැබිය යුතුයි. පැය 3කට පමණ පස්සේ කිරිපිටි මේස හැඳි 3ක් නටන උණු වතුරින් මිශ්‍ර කරලා මේ මිශ්‍රණයට දාලා කලවම් කරලා අවශ්‍ය ප්‍රමාණයට ගුලි සකස් කරගන්නට පුළුවන්. ඉතින් මේ රසවත් ලඩ්ඩු සකස් කරලා මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්දට ඔබට රස බලන්නට පුළුවන්. ඉතින් මේ කෑම සකස් කරේ නුවරඑළියේ හෙළබොජුන් අලවිසැලේ ව්‍යවසායක කාන්තාවන් විසින්. අපිත් එක්ක ඉන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා රංගන චන්ද්‍රසිරි මහත්මයා. රංගන මහත්මයා, අපිට කියන්න දැන් ඇත්තටම කාන්තාවන් සයිබල ගන්වන්නට මොකක් හරි ඇත්තටම ව්‍යවසායකත්වයේ දියුණු කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ වැඩසටහනක් තියෙනවද? ඇත්තටම අපි මධ්‍යම රාජ්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මධ්‍යම බලත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අපි සියලු දෙනා එක් වෙලා ගොවි කාන්තා වැඩසටහන, හෙළබොජුන් වැඩසටහන මේ වගේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ කාන්තාවන් ව්‍යවසායිකාවන් බවට පත්කිරීමේ වැඩසටහනක් තමයි මේ යටතේ සිද්ධ කරන්නේ. ඊට අමතරව අපි මේ වගේ ආහාර තාක්ෂණ පුහුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධ වෙලා අපි මේ ව්‍යවසායකයන් වෙත ව්‍යවසායිකාවන් වෙත ලබා දෙනවා. ඉතින් ඒ හරහා අපි කෘෂි ව්‍යවසායිකාවන් බිහි කරලා එයාලගේ ආදායම් තත්ත්වය වැඩි කරලා ඒ වගේ මෙයාලගේ ජීවන තත්ත්වය උසස් කිරීම තමයි ඇත්තටම මේ වැඩසටහන වල අරමුණ වෙලා තියෙන්නේ. අපි බලාගෙන ප්‍රේක්ෂකයන් අතර ඉන්නට පුළුවන් මේ විදිහේ තාක්ෂණික පුහුණුවක් අවශ්‍ය වෙන කණ්ඩායමක්. ඔවුන්ට සහයෝගයක් ලබා දෙන්න ඔබ සූදානම්ද? ඇත්තටම අපේ කෘෂිකර්ම ව්‍යාප්ති කාර්ය මණ්ඩලය හරහා අපි ඕනෑම වෙලාවක සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේ සහයක් ලබා දෙන්න විශේෂයෙන් ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශ කෘෂිකර්ම උපදේශකතුමා හෝ තුමිය හමු වෙන්න. ඊට අමතරව අපිට දුරකථන නමතරව නම් 052 22 22 313 කියන දුරකථන අංකය හරහා අපේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ අවශ්‍ය තොරතුරු ඒ සහයෝගය ලබා ගන්න හැකියාව තියෙනවා. ඔව්, අපි මතක් කරනවා ඔබට පුළුවන් ඒ දුරකථන අංකය ඔස්සේ නොවේසේන මේ පැවසු ලිපිනය ඔස්සේ ලිපියක් ලියා විමසීමක් කරන්න. අද ඔබට මේ අපි තාක්ෂණයේ හඳුන්වා දුන් ආහාර වර්ග සම්බන්ධ නිෂ්පාදන කටයුතු වලදී ඔබට යම්කිසි ගැටලු මතු වුවොත් ඔබට අපි බෙහෙවින් ස්තුතියන්ත ඉරා රංගන මහත්මයා අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම ගැන. එහෙමනම් ඔබට එළඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඉතාමත් වාසනාවන්ත කාලයක් උදා වේවා කියලා අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා. ඔබට පළබර වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.